ආයුබෝවන් සමස්ත ඊතර මෙතර සිටින සියලුම ශ්‍රී ලාංකිකයනි මම අද දවසේ කල්පනා කළ යම් සුවිශේෂ කාරණාවක් ගැන ඔබට ප්‍රකාශයක් කරන්න. මේකට එක හේතුවක් තිබෙනවා. අපි දන්නවා පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවුරුදු දෙකක පමණ ඉඳලා කාලයක් තිස්සේම ප්‍රකාශයන් කරමින් ඉදිරිපත් වෙනවායි කියමින් කටයුතු කරපු නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාට ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒත් සමගම බොහෝ දිනක් යම් විදිහකට නාගානන්ද මහත්මයා සමග රැඳී සිටියත් යම් සංවිධානාත්මක පිරිසක් එතුමාට අපහාස කරමින් අගෞරව කරමින් පරිභව කරමින් චෝදනා කරමින් කටයුතු කරමින් සංවිධානාත්මකව යම් ආකාරයක ක්‍රියාමාර්ගයක යෙදිලා ඉන්නවා. මේක අපි බලාගෙන හිටිය අද නතර වෙයි හෙට නතර වෙයි. නමුත් මේක ඔවුන් සංවිධානාත්මක කරගෙන යනවා. මේක තුල ඔවුන් ප්‍රකාශ කරන වැදගත් කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි නාගානන්ද සල්ලි අරගෙන පැන්නා කියලා. අනිත් කාරණා තමයි නාගානන්ද හොරා කියලා. ඇත්තටම මේ රටේ දස දහස් ගණන් නොවේ රුපියල් කෝටි ගණන් බිලියන ගණනින් වංචා කරපු මිනිස්සු සියලු දෙනාම සුරක්ෂිතව ඉඳිද්දි නාගානන්ද කොඩිතුවක්කු මොකද්ද කළේ? ඇත්තටම මෙහෙම දෙයක් කළාද කියන එක සම්බන්ධයෙන් අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. හේතුව ඔහු රටේ සියලු දෙනාටම කතා කළේ මේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරලා හොරකම වංචාව දූෂණ නතර කරලා ජනතාවගේ යහපත සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්. එවැනි පුද්ගලයෙකුට මෙහෙම චෝදනාවක් ආවම එක ටිකක් තරමක් සංකීර්ණ කතන්දරයක්. ඒ නිසා අපි ප්‍රඥාවන්තව හිතන ඒ වගේම බුද්ධිමත්ව මේ කාරණා දිහා බලන්න පුළුවන් අයටත් ඒ වගේම අර අවලාද නගමින් තවමත් හරියට කරුණු දන්නේ නැතුව මුලාවේ ඉන්න අයටත් යම් ආකාරයකට කරුණු කිහිපයක් පෙන්වා දීම වැදගත් කියලා මම කල්පනා කළා. අන්න ඒ නිසා තමයි අද දවස් අපි වෙන් කරගත්තේ. මෙන්න මෙතනදී අපි පැහැදිලි කාරණාවක් කිව යුතුයි. නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා මේ ජනාධිපතිතුමාට ඉදිරිපත් වෙන්නට සුදුසු සූදානමක් තිබුණේ නැහැ කියලා යම් අය කියනවා. ඇත්තටම ඔහු සූදානමක් තිබුණා. ඒ සූදානම තිබුණා කියන එකට මම ඉතාම පැහැදිලිව දන්නවා. මෙතිවරණ කොමසාරිස්වරයා හම්බ වෙලා සාකච්ඡා කළා. ඒකට එතුමත් සාක්ෂි දරනවා. ඒ සාකච්ඡා කරලා ඒ වෙලාවේ ඉල්ලා සිටියා අපිට පක්ෂයක් ලියාපදිංචි කරන්න අවශ්‍යයි ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා. අපේ විනිවිද පෙරමුණ නමින් තමයි අපි ඉල්ලීම කරනු ලැබුවේ. නමුත් ඒක කුමන හෝ හේතුවක් නිසා මෙතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රතික්ෂේප කරනවා. ඔහු සඳහන් කරන ප්‍රධාන කාරණාව තමයි එල්පිටිය කොට්ටාසි මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා කැඳවලා තිබෙනවා. ඒ අනුව අපට ලියාපදිංචි කරන්න විදිහක් නැහැ කියන කාරණාව. සහ ඔහු යෝජනාවක් කරනවා ඔබට මේ පක්ෂ ලේඛනයක් ලබා දීලා කියනවා ඔබට පුළුවන් මේ පක්ෂවලින් කීපයක් තෝරාගෙන සාකච්ඡා කරන්න කියලා ඔහු විසින්ම යම් ආකාරයක හඳුන්වා දීමක් කරනවා. මෙන්න මේ අයත් එක්ක සාකච්ඡා කළොත් කියලා පක්ෂ පහක හයක පමණ පුංචි තරු ලකුණු කීපයකුත් සඳහන් කරනවා. මෙන්න මේකත් එක්ක තමයි ජනාධිපතිවරණයේදී අපි පක්ෂයක් සෙවීමේ කටයුතුට යන්නේ. මෙතනදී සමහර පක්ෂ මිලියන 10 මිලියන 20 30 සම්බන්ධයෙන් ගනුදෙනු වලට අපිත් එක්ක සාකච්ඡා කරනවා. නමුත් අපි රටේ නීති ආරක්ෂා කරන්න කතා කරලා වංචාව දූෂණ නැති කරන්න කතා කරලා පක්ෂ සල්ලි වලට ගත්තනම් මං හිතන්නේ එතනදිම නාගානන්ද මහත්මයා මේ මැතිවරණයට නුසුදුසු පුද්ගලෙක් වීමට හේතුවක් ඇති වෙනවා. ඒ වෙනි තත්ත්වයකට අපි ගියේ නැහැ. අපි බොහොම සුහදව සාකච්ඡා කර කර ගිහින් අවසානයේදී නතර වුණා එක තැනක. ඒ තමයි ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂය. ඔහු සිකුරාදා නාමජන බාර දීමට නියමිත තිබුණ මං හිතන්නේ 4 සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ 4 දිනේ මට මතක හැටියට. එදත් අපි මධ්‍යම රාත්‍රියේ පහුවෙලා පාන්දර 2 වෙනකොට සාකච්ඡා කරලා සියලු දේවල් සම්බන්ධයෙන් අවසාන එකකතාවයට ඇවිදින් තමයි එළියට එන්නේ. ඒ ඇවිදින් අපි බලාපොරොත්තු වෙනවා පහුවෙන 12 වෙනකොට ඔක්කොම රජවරු ඔක්කොම වැසිය පක්ෂයේ ලේකම්වරයා සඳහන් කරන කොළඹට අපි එන්න තැන්පත් කිරීම සඳහා අප තැන්පත් කිරීම සඳහා මුදල් ලෑස්ති කරලා තියාගන්න අපි එතන ගිහින් තැන්පත් කරලා නාමජන 7 බාර දෙමු කියලා. නමුත් ඔහු බරපතල වංචාවක් කළා. ඒක අතිශයින්ම කනගාටුදායක තත්ත්වයක්. ඔහු අපි විශ්වාස කළා ඉතාමත් වැදගත් ගෞරවනීය මහත්මයෙක් හැටියට. නමුත් ඔහුගේ ඒ වැදගත් ගෞරවනීය භාවය පිළිබඳව අපිට අන්තිමට සැකයක් ප්‍රශ්නාර්ථයක් පමණක් ඉතුරු කරා අපට පමණක් නෙවෙයි මේ රටේම ජනතාවට. දැන් මම ඒ කතාවෙන් කියන්න උත්සාහ දරන්නේ නාගානන්ද මහත්මයා මැතිවරණ ඉදිරිපත්ම සම්බන්ධයෙන් ඒ වැඩපිළිවෙලේ හිටියා කියන එකත් ඔහු අවසාන තත්පරේ දක්වාම උත්සාහ කළා කියන එකත්. අවසානයේදී අපි උත්සාහ දරුවා ජනසත පෙරමුණේ ස්වාමීන් වහන්සේ බත්‍රමුල්ලේ ස්වාමීන් වහන්සේ සීලසන හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කළා. නමුත් කිසි කෙනෙක් අවසානයේදී නාගානන්ද මහත්මයාට අපේක්ෂකත්වේ ලබා දීමට උත්සාහ දරන්නේ හෝ කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක කොතන හෝ සිදුණු වරදකට වඩා මේ රටේ මේ කුණු දේශපාලන ඇතුළේ සිද්ධ වෙච්ච බරපතල ආකාරයක ඉතාමත්ම අශීලාචාර දෙයක් හැටි තමයි අපි දකින්නේ. කොහොම හරි ඒ කටයුත්ත එහෙම සිද්ධ වෙද්දී එතනින් පස්සේ තමයි මේක බරපතලම තත්ත්වය ඇති වෙන්නේ. හොරා කියන ලේබල් එකක් අලවන්න උත්සාහ දරනවා. නාගානන්ද මහත්මයා මේ මැතිවරණ ව්‍යාපාරයේ පුරාවටම පසුගිය 2018 ජූලි මාසේ ඉඳලා මේ දක්වාම
මැතිවරණ ව්‍යාපාරයට ඊතර මෙතර සියලු දෙනාගෙම ලැබිලා තියෙන්නේ ලක්ෂ 131ක්. අනිත් අපේක්ෂකයෝ වියදම් කරලා තියෙන ප්‍රමාණය ගත්තොත් මේ වගේ 100 ගුණයකටත් වඩා වැඩි. ලක්ෂ 131ක්. ඒත් මේ ලක්ෂ 131 අරගෙන ඔහුට පැනලා යන්න පුළුවන්ද? ඊළඟ කාරණාව. ඔහුට මේ ලක්ෂ 131කින් කරන්න පුළුවන් මොකද්ද කියන එක ඉතා පැහැදිලිව ඔබ දන්නවා. ඔහු කළේ මොකද්ද? මැතිවරණයේදී මැතිවරණේ මුහුණ දීමට නම් ඒ කාලේ පුරාවටම අපි ලොකු සංවිධානාත්මක ගඩපිලිවෙලක හිටියේ රට පුරා ගමන් කළා ආසන සංවිධානය හැදුවා දිස්ත්‍රික් සංවිධානය හැදුවා කුඩා කුඩා කණ්ඩායම් රැස්වීම් පැවැත්තුවා ඒ සඳහා පත්‍රිකා බෙදා හැරියා අපි යෝජනා කරන ව්‍යවස්ථාවේ කෙටුම්පත් සකස් කරමින් වරින් වර වෙනස් කරමින් මුද්‍රණය කරමින් බෙදා හැරියා ප්‍රචාර කටයුතු කළා පත්‍ර දැන්වීම් දැම්මා මේ සියල්ලටම අපිට ගිහින් තියෙන්නේ ලක්ෂ 131ක් රැස්වීම් පවත්වපු හැම දෙයකටම අපි බොහොම පිරිමැස්මෙන් හැම දෙයක්ම වැඩ කළේ අනවශ්‍ය වියදම් කළේ නැහැ කාර්යාලය පවත්වගෙන ගියා ඒ කාර්යාලයේ ඉන්න අයට කෑම ටිකක් ලබා දෙන එක සමාඩ අපි සීමා කරලා අපි වැඩ කළේ අපිට අවශ්‍ය වුණේ සියලු දෙනාම එකතු වෙලා ඉවරලා මේ රට වෙනස් කිරීම සඳහා යන්නේ. එතකොට එතනදී මේ ලක්ෂ 131 වැය කරේ ඒ සියලු කාරණා වලට. ඒ නිසා කාගෙන් හරි සල්ලි ලැබුණාම ඒක පොතේ දාගෙන තැම්පත් කරලා පස්සේ පැනලා යන්න හිටියා කියලා කියනවනේ. පැනලා යන්නවත් එහෙම පොතේ දාගෙනත් ඉන්න අවස්ථාවක් ලැබුණේ නැහැ අපිට දිගින් දිගටම වියදම් කරන්න සිද්ධ වුණා. ඒ කාරණාවත් එක්ක ඊට පස්සේ මතුවෙන වැදගත්ම දේ තමයි මේ ලක්ෂ 131 සම්බන්ධ කතා කරනවා මේක මහා බරපතල මූල්‍ය වංචාවක්. එක සත පහක්වත් ඔහු ගිනිමෙන් පිට අරගෙන නැහැ. ඒක ඉතා පැහැදිලිව කියනවා. නමුත් මොහුගේ මේ පාරදුෂ්‍යභාවය, විනිවිදභාවය සහ මේ අවංකභාවය සම්බන්ධයෙන් අපි ඉතාමත්ම මැනවින් අධ්‍යයනය කරන්න ඕනේ. නාගනන්ද කොඩිතුවක්කු මහත්මයා අධිකරණයට නඩු අරගෙන ගිය ගණනාවක් මහජන අයිතිවාසිකම් වෙනුවෙන් විල්පත්තු නඩුව, ෆාම් ඔයිල් නඩුව, BMW නඩුව, ඊළඟට ජාතික ලැයිස්තු මන්ත්‍රී නඩුව, මේ ආදිවාසීන් නඩු ගණනාවක්. මේ නඩුවක් සකස් කරන්න මේකට අවදාලා ලේඛන එකතු කරගන්න තනියම ඔහු මහන්සි වුණේ. කිසි කෙනෙක්ට එහෙම ඔහුට සහයෝගය ලබා දුන්නේ නැහැ කිසි කෙනෙක්. නමුත් ඒ වෙනුවෙන් ඔහු විශාල මහන්සියක් දරනවා. සමහර පාන්දර 3-4 වෙනකල් ඔහු ගොනු සකස් කරමින් ඔහු විසින්ම ඒවා සියලු දෙනාම ලේඛනගත කරමින් මුද්‍රණය කර මේ හැම දෙයක්ම ඔහු කරනවා. කරලා ඊට පස්සේ නඩුව අරගෙන ගිහිල්ලා ෆයිල් කරනවා. කරලා ඒ නඩුවට ඔහුම පෙනී සිටිනවා. මේ සියල්ල කරේ මේ රටේ ජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්. එතකොට එහෙම කරලා ලක්ෂ ගාණක් ඔහුගේ අතින් විඳන් කරගෙන ෆොටෝකොපි ගාස්තු නඩු සඳහා ගෙවීම තියනවා නම් ඒ ගාස්තු මේ සියල්ලමත් කරනවා ඔහුගේ අතින්. කිසි කෙනෙක්ගේ සල්ලි ඉල්ලගෙන නෙමෙයි කරන්නේ. එහෙම කරපු නාගනන්ද මහත්මයා. සල්ලි හොයන්න උවමනාවක් තිබුණා නම් ඔහු නීතිඥ දුරය පරදුවට තියලා අධිකරණයත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ. අධිකරණයත් එක්ක ගැටෙනවා කියලා කියන්නේ අධිකරණ සිද්ධ වෙන සමහර වැරදි දේවල් සම්බන්ධයෙන් බොහොම බරපතල විදිහට විවේචනය කරනවා ඔහු. කිසිදු ආකාරයක පසුබෑමකින් තොරව ජනප්‍රිය නීතිඥයෙකුට මේ රටේ ඉතාමත්ම පහසුයි සල්ලි හම්බකරන්න. අපි ඒක දන්න කාරණාවක්. හේතුව තමයි නම තියෙනවා නම් ඕන තරම් ඔහු හොයාගෙන එනවා ලංකාවේ නඩු ඕන තරම් තියෙනවා. එහෙම වුණාම හම්බ කරන එකේ සීමාවක් නැහැ. ලක්ෂ ගණනින් නඩු වලට ගාස්තු අය කරන්න පුළුවන්. හැබැයි ඔහු අවුරුදු 3කට අද නීතිඥ දුරය අත්හිටුවා ගැනීමේ තත්වයකට පත් වෙලා තියෙනවා. එහෙමනම් ඔහුට සල්ලි හම්බ කිරීමේ මේ ලක්ෂ 131කට වඩා සල්ලි හම්බ කිරීමේ හැකියාවක් තිබුණා. බොහොම හිමීට ජාමේ බේරගෙන නඩු වලට පෙනී සිටීමින් අනිත්වත් එහෙමෙන් හිමීට ආවරණය කරගනිමින් ගමන ගියා නම්. හැබැයි ඔහු එහෙම කළේ නැහැ. කියන දේ හරියට කිව්වා, කරන දේ හරියට කළා. ඒ විතරකු දෙවි. BMW වාහන වංචා සම්බන්ධයෙන් පවරලා තියෙන නඩුවේ වටිනාකම විතරක් මුල්ලිමේ වටිනාකම විතරක් බිලියන 16ක්. බිලියන 16ක නඩුවකින් ඔබ නිකන් කල්පනා කරලා බලන්න. ඒ නඩුවට ඒකට අදාළව ලේඛන සියල්ල එකතු කරලා නඩු පවරපුවාම ඒ සම්බන්ධයෙන් සිදුවන මූල්‍ය ලාභය ආයතන දැනගත්තාම මේ වගේ නඩුවට නඩුවක් දාලා තියෙන කෙනෙක්ට මොන විදිහේ සහයෝගයක්ද නැත්නම් මොන විදිහේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ කියලා ඔබ හිතලා බලන්න. නිකමට ඔබ හිතන්න මේ ගනුදෙනු සම්බන්ධයෙන් එක පුද්ගලෙක් තමයි රේගු හිටපු ප්‍රධානිය. ඔහු මේ ගනුදෙනුදී මිලියන ගණනක ගනුදෙනුවක් කළයි කියන කාරණාව තොරතුරු තියෙනවා. ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. එහෙමනම් එයාට වඩා බොහොම පහසුවෙන් මේක බේර ගන්න තිබුණා නාගනන්ද මහත්මයාට. ඒ ගනුදෙනුවකට ගියා නම්. නමුත් ඔහු එහෙම කළේ නැහැ. බිලියන 16ක නඩුවක ගනුදෙනුවක් කරනවා නම් බිලියනයක් නොවේ මිලියන 4ක් 5ක් 6ක් කියලා කියන්නේ මහදයක් නෙවෙයි. ඔබ ඒකනේ හිතන්නේ. ඒකට එහෙම දෙයකට ඔහු ගියේ නැහැ. ෆාම් ඔයිල් නඩුවේ වටිනාකම කෝටි ගණනක්. අදටත් කන්ටේනර් 24ක් වරාය ඇතුලේ එළියට දාන්න දෙන්නේ නැතු රටට ගෙනාවන විශාල විනාශයක් වෙන්නේ. ඔහු නාගානන්ද මහත්මයා හමු වෙමින් කන්නලව් කරනවා, පින්සෙන්ඩු වෙනවා, ආයචනා කරනවා. ඔහු කියන්නේ මොකද්ද? කරුණාකරලා ඔබ ගිහින් ඔබේ නීතිඥ මහත්මයා හරහා මේ කාරණේ අරගෙන එන්න, මෛත්‍රී කතා කරන එක තේරුමක් නැහැ කියලා. ඔහුට යම් ආකාරයකට සල්ලි උමනාවක් හෝ අරගෙන පැනීමේ උමනාවක් හෝ වෙන මොකක් උමනාවක් තිබ්බනම් ඔහු සමග ගනුදෙනුවක් කිරීමේ හැකියාවක් තිබුණේ නැද්ද? ඒක
නිසා මේ සියලු කාරණා සම්බන්ධව ඔබ හිතන්න. ඒ නිසා නාගනන්ද මහත්මයා කියලා කියන්නේ මේ රටේ බොහොම දුර්ලභ ගණේ චරිතයක්. ඔහු ධර්මයේ පිළිබඳව බොහොම විශ්වාසයෙන් කටයුතු කරනවා. ඒ පිළිබඳව ඒ අනුව ඔහු ජීවත් වෙනවා. ඒ වගේම රටේ මිනිස්සුන්ට වෙන අසාධාරණකම් පිළිබඳව ඉතා පැහැදිලිව දකිනවා. සහ ඔහු වරායේ කටයුතු කිරීමේදී අවංකව කරන්න ගිහිල්ලා වෙලා ජීවිත තර්ජන නිසා ලංකාවත් දාලා යන්නේ සිද්ධ විචාකාර දකිනවා. ඔහුගේ පුතාට පවා ආපු බරපතල නිර්ණාමික ඇමතුම්වල ස්වභාවය ඔහු හොඳින් හඳුනනවා. ඔහු කල්පනා කරනවා ලස්සන රටක්, ලස්සන සමාජයක්, මේ අපේ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් හදන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔහු කැපවිලා ඉන්නවා. ඔහුට ඕන තරම් පහසුවෙන් එංගලන්තයට වෙලා සුව පහසුවෙන් ජීවිතය ගත කරන්න තිබ්බා. ඔහු එංගලන්තයට යන්නේ නිකම්ම නෙවෙයි. මේ රටේ එවකට හිටපු පාලකයෝ සියලු දෙනාම සංවිධානාත්මකව නාගනන්ද මහත්මයා ඝාතනය කිරීමට උත්සාහ දරනකොට ඒ වෙලාවේ ඔහුට යන්න සිද්ධ වෙනවා. දරුවන්ගේ ආරක්ෂාව, බිරිඳගේ ඉල්ලීම් මේ සියල්ල සලකවලා. හැබැයි ඔහු එහෙට වෙලා වැඩක් බලාගෙන හිටියේ නැහැ. ඔහු නැවත ලංකාවට එන්නේ මේ ලංකාව හරි පාරට අරගෙන යන්න. ඒක නිසා ආදරණීය මිනිසුනි, තමුන් නාසලගෙන් අපි ඉල්ලීමක් කරනවා. මම කාරුණික ආයෝජනයක් කරනවා. කරුණා කරලා රටක් හදන්න, රටක් වෙනස් කරන්න, රටට ආදරය කරන්න ඉදිරිපත් වෙලා ඉන්න නාගනන්ද කොඩිතුවක්කු මහත්මයාට අගෞරවයක්, අපහාසයක් කරනකොට ඒ ගැන දෙපාරක් හිතන්න. මේ මම ඉල්ලීම කරන්නේ අර වැරදි විදිහට, වැරදි මතයක ඉඳගෙන කරන අයට. ඒ වගේම මොන විදිහින්වත් ගැලවෙන්න බැරුව ඇලිලා ගැලිලා කාට හරි ඇලිලා ඉන්න ගමන් ඒ වෙනුවෙන් මේ අපහාස කරන අයට අපිට කියන්න දෙයක් නැහැ. හැබැයි ඔබ හිතන්න ඔබේ දරුවාට රටක් ඉතුරු කරන්න ඔවුන්ට පුළුවන්ද කියලා. නාගානන්ද මහත්මයා ගේන වැඩපිළිවෙල තුළ මේ රට වෙනස් කරන්න පුළුවන්ද කියන එක හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න. මම ඒ ආයාචනාව ඔබෙන් කරමින් සමුගන්නවා. රට වෙනස් කිරීම සඳහා නීති ආධිපත්‍ය සුරක්ෂිත කළ යුතුයි. නීති ආධිපත්‍ය සුරක්ෂිත කරන්න නම් මේ අධිකරණයේ ගෞරව ආරක්ෂා වෙන විදිහේ ක්‍රමවේදයක් මේ රට තුළ ඇති වෙන්න ඕනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අද බරපතල විදිහේ අර්බුදයකට ලක් වෙලා තියෙනවා කියන එක අපි දන්නවා. ඒක අපි විතරක් නෙවෙයි, මේ ආණ්ඩුවෙත් විපක්ෂයේත් අය පවා කියන දෙයක්. ඒ නිසා රටට ගැළපෙන, අපට ගැළපෙන, රටේ ජනතාවට ගැළපෙන ව්‍යවස්ථා විප්ලවයක් සඳහා අපි ඔක්කොම නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාත් සමග එකතු වෙලා පෙරට ගමන් කරමු. ඒ සඳහා එකතු වෙන්නට ආරාධනා කරමින් ඔබටත් මටත්, ඔබෙත් මගෙත්, අපේ දරුවන්ටත් යහපත් රටක් ඉතාමත්ම ඉක්මනින් උදා වේවා, නිර්මාණය වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්.